තුම දැන් ඉන්දන පෝලිින් ගැන කතාකරම තාමත් ඉදන පෝලිින් දකින්න ලැබෙනවා දිගු ඉන්දන පෝලිබ. එතොට මේ ජනතාව වහන ප්‍රශ්නයක් තමයි දැන් කිවවාර්කෝඩ් එකට ඉඳන ලබා දෙනෙනවා හැබැයි පාර්ලිමේන්තුඉන්න දෙසිිය විසි පහත් ඉන්දන ලබාගන්න කිවවාර් කෝඩ්ඩ එකකරද කියලා ජනතාවහන. සමන්ගේ වාහන දෙකකට ඉන්දන ලබා ගැනීම සඳහා සතියකට එකවරක් සතියකට එක වරක් ඉන්දන ලබා ගැනීමට අවශ්‍ය කරන පාසුකුම ලබා දිලති ඒ වාහනයේ දාන් ඉන්දන ප්‍රමාණය ලබා දෙනෝ. ඒකදී මම හිතන්නේ ම නිවරදිවෙන්නේ සමහර අවස්ථාවලදී අපිගත්ව ජාපනය දිස්්‍රික් එක. මන ිත් නොරාගල දිිස්ත්‍රික්ක බදුල්ල මේ වගේ ඇයට මොනයම් හේතුවද දන්න නෑ අපිට ලබාදීල තියනයක සම්බන්ධය ම ප්‍රකාශකල මම හිතන්නේ ත්‍රීරෝධ රථවලට ලබාදනක තව අනිවාරයම් ඔහුන්ට ලීටර්වානේ වැඩි කල යුතුයි කෙනෙක තමයි. අපි පක්ෂයක් හැටියටත් අපේ මතය අපි ඒ වගේම කියනවා යම් මේ වනවිිට මගේ තැන ඔබත් මමත් ඔබේ මාධ්‍යත් දන්න දෙයක්තමයි මෙතන දැන් හැමත් තැනම රටක අස්ථාවර වෙනකොට එතන යම් මාෆියාවක් ඇතිු. එනිලා තෙල් මාෆියාවක් ඇති වෙලා තියෙන. හැබැයි මේ කිව්වාර් ක්‍රමයෙන් අද ඒකට යම් විසුදුක් ලැබි තිර ත්‍රීවල් වලත් අපි වර්ග කරගන්න වෙයිඉදිරියට සාමාන්‍යයෙන් හයරන ත්‍රීවිල් මොනොවාද පසෙනම දයිනිකව ගෙදර පාවිච්චියයති රන්න ත්‍රීවීල් මොනවාද වනද වැටි ොද වන්න කිය මොවාවද කියනෙක්ගන හොයාගඩවෙයි. බයි මේ සසිියල්ලටම විසඳුම තමයි ඉතා ක්මනින් අර කියන රට ගොඩනගීම තුළින් අපට අවශ්‍ය කරන තෙල්ටික ගන්න ගන්න පුුවන්ගුණත් මංගතන්නේ මේ ක වාආර්කමය ආශ ාල ම ආ අරගල හරුවන්න මර්ය ගන්න. පැහැදිලි ලෙසම අරගලකරුවන්ට අරගලකරුවන් මේ මාස ගණනාව තුළ ක්‍රියාත්මක වෙච්ච විදිහ ගැන මුරු රටම බලාගෙන හිටිය. එතනද වං එතන්නේ ගෝල් පේස් පිටියට අරගලය කරන්න පුංචි දරුවන් අරගෙන දෙම උපියාව. පුංචි දරුව අරගෙන දෙම උපියෝ එන්නේ අරගලයට කිසිම බාදාවක් වෙන්නේ නැහැ. කිසි බාධාවක් වවෙන්නේ නෑ අරගලයට ඇවිල තමන්ගේ සාමකාමී අරගලය කරන්න පුුවන් අප දැක දහස්සංක්‍යත රටේ මිනිස්සුේ ඇය ප්‍රශ්නිටාවේ. එක සාධාරණ අරගලයක් එය තමන් ඉදිරිපත්ක කලාකරුවවාාව මෙටේ බිද්ධවතුන්ාව. හම කනගැල්ල සාධාර අරගලයක් ඉදිරිපත් කර. හැබැයි අර ඔබ කිව්වා වගේ අන්නේ අරගලේ ඇතුළට අරකිරි මු්ටියට ගොමදානෝ වගේ ඒ ඇතුළට ඇතුල්ලුුණා දේශපාලනය. එක ඇතුළට ඇතුල්ලුුණනා වෛරී දේශපාලනේ ඇතුවට ඇතුල්ලනා නැවත ඉතිහාසය මතුකරන දේශපාලන්නේ. කාගයක්ත් දැන් දැම අරගලේ හිටපුයා කාගැරි ගයක් ගිනිතියල අ මීගම් පැතින රුපයි හෝරල්ටික ගිනිතියල ලැිච්ච ප්‍රතිලාබේ මොකද්ික ලපියා. ඇබයි කිසිසේත්ම අපි පක්ෂයක් හැටියට. අරගලයේ නියුතු වන සාමකාමී කෙනකුට කරදරයක්තරන වන ශ්‍රීලංකා පොදුජනපෙරුණ ඇැියට ඒ අය වෙනුවෙන් අපි පෙනීන්න. හැබයි අරගලේ මාවෙන් ත්‍රස්සවාදේ නීති අතරගන්න වනන් රජයට කියවා ඔවුන්ට නීතිය ක්‍රියාත්පකාන්න කිය අප හහන්න මේ රටේ නීතියානුව අදවිතරක්නවෙයි ඉතිහාසේ පවා පොදු දේපල පනතයට තේ පොදු දේපලකට ඇතුල්ලෙලා ඒට අලාභානි කරනවන එක පොලිසියේ තියෙන ක්‍රමවේදයනුව ඔවුන් අත්තඩංගෝටාරගෙන ඔවුන් ඉදිරි පත් කරනවා අධිකරණයට. අධිරණය තමයි තින්දු කරන්නේ ඒ පොදු දේපලක්දතීමමාන තිනවද පොදදු දේපලයා අටතයටීන සාක්ෂි මොනවාද කියනක තීන්දු කරන්නේ අධිරණය විසි. අධිකරණය ගන්නාව තිීන්දුව තමයි ඔවුන්හ වැරදිකරුද නිවරදු කරද කියන එක. පැහැදිලි ලෙස. ඒවගේම තමයි අපි කියවා හද හදිසිනීති අපි සම්මත කරගන්න සහයෝගය බෝම පැහදිලිව අපි පක්ෂයක් කරයට දුන්නා මේරටේ ප්‍රජාතන්ත්‍රවාදය රජකරවත්. ප්‍රජාතන්ත්‍රවාදයක් නැව කාටවත් තින්න බෑ. රදිත් රපාහනි සස්ථාව මෙතන න්න රූපහැනි ඉන්නවනේ රපායි රූපාණනි සංස්ථාව වගේම මංහනේ පෞද්ජලික නාලිකාවලටත් ඇතුල් ලරාන. ඔබේ නාලිකාවේ ට ඇතුල්ලන ඇතුල්ලාගෙන කරුණා කරල යන්න මේක ඉන්න අය පඇත්තකට මම ඒ ලවස් කරන්නේ මේ මේ තියන දැම් බලන්න එදා පුවේ දවසේ වැඩසහ ොවත්තනවා. වැරදිලාවත් මේක ම මේේ ම මම මම සිංහල බෞද්ධ මගේ පාලිමේන්තු මන්ත්‍රේකං. ඇති ක්කොම පැත් ද ම ංහල බෞද්ධෙේ ංහරි දරී ම මගේ ජාතියට මංහරි ආදරී මගේ ආගමට ම කිසිම ආගමට වඩරන්න ම කිසිම ජාතර යිර කරන්න හැයි ඒ සිදුවීමම් සිදුවීමත් එක මොකද මේක. වෙනත් ජාතිකේ වෙනත් ආගමිකේ මෙතෙන්ටැවිල්ල කරන්න මේ රට වෙන පත්ත කරනෙවේ දයවන්න අදරති. යම් විදිියකින් ඒ ඒත් ඇ තෙරපෙන මානසිකත්වය කල්පනා කරලානම් පෝය දවසේ. පෝය දවසේේ පෝයේ වැඩසතානට. ඇවිල්ලා ඒක නවත්තල මෙන්න මේක අපේ විදේවල් කියලා කියන්න එන කෙන වෙන ජාතිකයෙක් වෙන ආගම කෙනන්නම්. එතර මේට එමිනිසු ලකවෙහි සබන් දෙෙන් තමන්ගේ මත ප්‍රකාශ කරලා යම්බිදිර ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්නයක් අදුනුවන් කවුදුම ට වග කිය. අපි හාන් ඒ ප්‍රශ්නය මේක කාටවත් නොවී යුතුයි හම කෙනෙකුටම තමන්ගේ මතය දරන්න අද මාධ්‍ය තුළ රජයේ විවේචනය කරන රජය හොඳදිය හොඳයි කියන. ඇැයි. මේ අපි මාධ්‍යක් තුළ රජ වේජනය කරක් කියලා රජයට බලයක් තින මාධ්‍යර ගිල්ල. වාර්ණදාන්. මේක ඒහා සමාන. අරගල කරන්න අයිතිය තියනවා ඇබැයි කිසි කෙනකොට හිංසාවක් පීඩාවක් කරන්න නැතුව කියනෙයි. අපි පක්ෂයක් ඇටියට ඒ තුළයින්. පාර්ලිමේතුව තුළ . පාලිමේන්තුවය ඇතුළෙත් පොදුදේපල ඒ වගේම එලියඇති වනත් පොදු දේපල. බොම පැහදිලිව. ඇබැයි පර්ලිමේන්තුවේ කතානායකවරයාට බලයක් තියනවා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා සාක්ෂි සහිතව යම් මලාභහනියක් සිද්ධ වෙලා තියෙනවනං පොදුදේඵලයට තේ අශ්‍ය කට යුතු කර. එක කතානායකවරයාගේ වක්කීම. නීති ක්‍රියාත්මක වීම මගේ එකක්කීමක් නෙවෙයි ඒක. එකේ පාර්ලිමේන්තුව ඇතුළේ කතානායක තුමාට වාලිමේන්තුවේ මහලේකම්ට, ඒ සම්බන්ධයෙන් යම්යම් පහුගේ දිනවලත් අපි දැක්කා එක එක්නා ගනල සාක්සි සටහන්කරගන් එක වගේීමක්. හිතන්නේ මේ යම් කෙනෙක් කියනවනං මේ නමබෙන්දටත් අරගලයක් කරන්න කියලා එක සාමකාමී අරගලයක් නං ඒකට ඕන හැටියට ප්‍රජාතන්ත්‍ර වදී ඉඩතිනවා. බෝඩල්ලන්න පා ඇවිල්ල තමන්ගේ මතය ප්‍රකාශ කරන්න තමන් මේ කැමති අකමති දේ කිය එක ප්‍රශ්නයක් නෑ හැබැයි නමබෙන්දට අ මැයි නමවෙෙන්ද එමනැත්ත ජූනිමාසය නමවෙද ඒ කරපු දේවල්න ක්‍රියාත්ම කරන්න යන්නේ එක කිසිසේත් අපි පක්ෂයක් කැරට අනුමත කරන්නේ නෑ කිසිසේත් අපි අනුමත කරන්නනේ හැබැයි අප ඒ ඒ තත්ත්ට වැටිච්ච දේශපාලල නායකූ ඉන්නවනක් ඒ දේශපාල නායකන්ට අපි කියනවා ඔබ කඩපතක් ලඟට ගිල ලන්න ඔබ කඩපතක් ළඟට ගිල බලන්න ඒ දේශපාල නායකයාගේ වුවමනාව තියෙන්නේ මේ ප්‍රකාශ කරන ම නම් කියන්නේෑ ඔබ දන්නවා ඔබ මගේ ප්‍රවෘති අද තින මේකත් එක්කම ආදසාකච්චාවත් එක්ක ඔබ ඒ නමවෙෙන්දට එන්න ඇවිල් අරගල කරන්න කියලා මේ කරන ප්‍රකාශ කරන යම් පාර්ලිමේන්තුව හෝ වෙනත් පක්ෂේක කෙනෙක් කරි කියනවනම්. මම කඩපතක්ලගනිිකර ට බලන්න කියලා කියන්නේ. යම් දවසක. යම් අර කල කරුවන් විසි හෝ වෙනත් කට්ටියක් ඇවිල්ලා. ඒෙනගේ ෙදරට ඇවිල්ල එහම හිරිියර කල්ල ඔහුගේ පුච්චල හුගේ මානසිකමටන වටල දරුව ඔක්කොම පාරට ඇදලා දැම්මත් ඔහුට ඔහුට ඇතිවන තත්වේ ම කක්දි කියෙන. එච්චර එමං ඒ වෙනුවෙන් කිය අපි ඇමතිකංවලට එම නැතුව වරධානවලට සාකච්ඡා කරල නෑ අපි කල්ල කිය තියන්න බොහොම පැහදිලිව මේ ආණ්ඩුව ගෙනියන්න තියන ප්‍රබ්බලම පක්ෂේ ශ්‍රී ලංකා පොද්ජනපරු. මේ දෙසිය විසිපහ ඇතුළේ ඉන්න පක්ෂවලින් වැඩිම බහතර ඉන්න පක්ේ ්‍ර ලංකාප පොද්ජන පෙර. තනයි ඒ හදන ආ්ඩුව ශක්තිමත් කරන්න ශ්‍ර ලංකා පොද්ජන පෙර වුණේ සහයෝගගේ තා අවශ්‍ය. එක තාම අවශ්‍ය. හේතුව පාර්ලිමේන්තුවම අවරුදු දෙකාමාර ඉතිරි ගමනට පාලිමේන්තුවයෙන් පිට නිබේෙන චන්දයක්ති පාර්ලිමේන්තුවේ ඇතුලේ ත බහතරේ අපි ආරක්ෂා කරගන්න ඕ. හතරේ අරක් කරගත්තම මයි අනපනස්සම්මත කරගන්න පුළුවන්ගනි සියල්ල කකර. එත අපි කතා කරන්නේ බොහොම පැහැදිලිව ගරු ජාතිපති රයින්් වික්‍රම සිංහම ඇැතුමා එක්ක කොහම සර්පාක්ිකකාණ්ඩුවක් කදනවන කොයි පක්ෂ දේකරාශවෙන් කෝම දෙයක සංයුතිය මොකදදේක වැඩිිව ඒ වැඩ පිළිබට අපි පුර්ණ සහයකුත් දෙනවා රට වෙනුවෙන්. මේ වෙලාව අපි මේ අපේ තනතුරූ අ ප්‍රතිලාබ වාසි ඒවන් නෙමෙයි අපිට ඕන කරන්නේ. ඔබ මුලින් කතා කරාගේ මේරට ආර්ථික වශයෙන් වැටලතිනතැින් උඩටරගන මේ රටේ දැවන ප්‍රශ්ටික විු බාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්ව අපේ මහින්ද රජ පක්ෂ ජනාතිකහුත්තුම. අපි මුළ රටේම අදත් මයින්ද රජ පක්ෂ ජනාධපුත්තුමා රටේමනි සුන්ගේ ගරුකිරීම.ඒවගේම මේ රටේ හිටපු අසාහනාය එෙක්න පිගන්න. තුමගේ නායකත්ව යටත්තේ පක්සේ අපි තව ශක්තිමත් කන ඉදිරියට යන. පක්සේ වැඩ පිළිවල ඒවගේ පක්සේ නිර්මාතුරු ැසිල් රජපක්ෂ මැත්තුමා පක්සේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න ඒ අවශ්‍ය කරන වැඩ පිළිවල සංගධහන වැඩ පිළිබල අපිත් ශක්තිමත් කරගෙන යනවා. මෙද වසල් අපිට වැඩි වැඩකුත්නැහැනි. අපි සම්පූර්ණ පක්සේ වැඩ ටික. ම්මට්ටමින් දියත් කරග යනවා. යම් යම් ප්‍රශ් තියෙන්න්න පුළුව ැ මොන ප්‍රශ් තිබුණත් අර කථාවක්තිනව දැම් ලන්න සමහරු හිතුවා මම ඔබ හු ප්‍ර්න ඇත් එක්ක සමහරු හිතුවා එක්සත් ජාතික පක්සේ. රහිල් වික්‍රමසිංහ නව ජනාති පොතිතුම. එතුමා පහුගේ ඇතිවරණ එක මන්ත්‍රයාසනයක් කරග නැවිල්ල හිති හමුම ේතුව Uුුවන් පිය එක කිඉවරයි ගණ්ඩයක් නෑ රයින්ල් වික්‍රමසිංහ ැත්තුම් ඇතිවරේ එනිසා මේ ඔක්කොම ඩයිවේ. මේි පදධයන පරම හැටිියට අපි එතුමාට අප පූර්ණ සහයෝගේ දුන්න හැයි ඒබගේ ම තමයි එතුමා මේ වෙලා බැරෑරුම් අස්ථාව ාර ගැනිම ගෙනනත් අපි පක්ෂයක්කට ස්තුතිබන්ත වෙන. ඔබ දැක ඔබේ මාධ්‍යියත්තු ආතාතක ඔබ දැක් සමහර අය අඩගහනකොට ආසයි බයි. ආයි ය ගත්තරද ආයගනෑ මට දෙන්න කියන. එහෙම කරන්න බෑනිි මේ වෙලාව අසිරු අවස්ථාව මෙ වෙලා සිරුව අවස්ථාවේ අපි කරන්න පුළුවන් කෙනාට මේ ාර දෙයන්න එක ඇත තත් කරන්න බැරි අයයින කරන්න බැරිකමනන්න බැරි කරන්න බැරි අය තමයි කරන්න අපි අන්ඩ ග ජැන් ටාබය ජනාති පුත්තුමා අගමැති දූරේද අම්යම් පාර නම් අයට අඩ ගෙව්වා ඇවිල මේ එක බාරගන කරන්න කිය. යම් පක්ෂ වලට අඩ ගෙව පක්සණයි ව කරන්න ගෝටාවේ රාජ පක්ෂ ජනාධිපත්තුමා පේ පක්ෂෙන් අපි විසින් ගෙනාපු ජනාධිපපුත්තුමා. එතුමාට යම් මේ ප්‍රශ්නවට මූුණන දෙන්න බැරිකමක් තිබුණ මේ ප්‍රශ්න විුදුමු දුන්න ල ඇතුම ම ාධීපතිනිි ඇත්ත කතාව එකනේ. එතුමා මේ විදිහට මේ තත්ත්වය ෆේල් කතා වනවෙයි කියන්න. එතුමාට මේ සමාජ ප්‍රශ්නට ඒතුමාට මේ සමාජ ප්‍රශ්නට පිරිතුර දෙන්න බැරවුණ. පලබිනිම ප්‍රශ්නයත. අස මම ඒනර් නම්යෝදන්නන්නේ න්නෙ නෑ. මම කියන්නේ එතුමට කරන්න වැරුුණ ම මේ තුමයි ැිණට බන්නලඩ කැිනෙට් මතිවර එක්ට පහැදිලිව කියනවා. අපි කබිනෙට් මන්ලේ තුර තර්ක විතර්ක මතවාද ඇදිනවා. පෝර ප්‍රශ්න ගැන අපි අපේ මතවාදීඉදිරිපත් කළ. මේකාභිනිික පූර්ය හොඳයි තාම හොඳයි ඇ මේ එක පාර කරගන්න අමාරුයි. ඒ නි ප්‍රශ් මතුවේග නාවේ දඒ ප්‍රශ්නටික මතුවේගෙන නැවිල්ල. ජනතාව අ කරන අරගලය පෙන ැගේ අතර ගියා. ඒ අතර ගියාට පස්සෙත් බල එතුමා එතුමා හ එතුමා ලෝක ඉතිහාසගතවෙයි ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම ඉහලින්ම ආරක්සා කරම ජනාජිපතිවරයා ලෙස. තමන්හිට පෞද්ජලි ගෙතරටපු ගෙදරනත් ගහපු වෙේවත් තිීදුවක් ගත්තින. ඊට පස්සේ ගේලේකම්කාරයල්ලං දිනසිියයක් ගැනකම් තිීන්දු ගත්න අන්තිමට ෙතරට රජගෙතරටත් ඇැවිල එතන්ටත් ගහල එතුමා ලංකාවනුත් ගිය ති ප්‍රජාන්තරවාදය යිතු වැඩ මම ජනාධිපති වෙච්ච දවසට වෙනිසලමං කවදාවක් කියන මං කවදත් ැිනට ඇැතිවරෙක් වෙන්නස් සසල කරන දී කියරන ජනාධිපති උන්නොත් එදාට මං කල්ලා පෙන්න්නන්න. එහෙම කවදාක්වත් ඇඳුන්නන් අඳන්න නැහැ. හැබැයි තයිවේ කැපවීම. සහ දිි්ා න යනවන ඕනම කකු ඕනතකට යන්න පුළග ම ක්වාසක ඒ දවසදී පාර්ලිමේන්තුයේ නව සැසිවාරයේ විවෘත කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රම සිංහ මැත්තුමා විසින් රටේ ජනතාවට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කලා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එතා වැදගත් කරුන් රාශියක් එතුමාවිසි ට ඉදිරිපත් කළා අපි මේ රටේ ජනතාව හැටියට පිළිගන්න දෙයක් රට ආර්ථික වශයෙන් ඉතාමත්ම අසරන තත්ත්වයකට පත්වලා ඉන්න වෙලාවක් ඒ පත්වලා ඉන්න අවස්ථාවදි තමයි මේ ජනාධිපත්තුමා විසින් මේ ප්‍රකාශය ඉදිරිපත් කළින්. එතුමා පාර්ලිමේන්තුව තුළ ලිේන්තු මත්‍රවරු සිය සිපස් දෙනාගෙන් බහුතර චන්දයෙන් පාලිමේන්තු මන්ත්‍රීවරු එකසි ඇතිස් හතර දෙනෙක්ගේ බෞුතර චන්දයෙන් එතුමා මේ රටේ ජනාධිපති දූරයට පත්තුනිි තුමා ජනාධිපති දූරය ලබාගෙන පාර්ලිමේන්තුවයේදී මේකර ප්‍රකාශයේදී මේ කරුණුවලදී එතුමාගේ එක කාරණයක් අපි පළමුුවෙන්ම වැදගත් කාරණයක් ගැන අපි මතක් කරනු ්‍ර ංකා පොදජප පරමුණ හැටියට එවගේම ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ රයිල් වික්‍රමසිංහ ජනාධිපත්තුමා පත් කර ගැනීමට අපි විශාල සහයෝගයක් ලබාදුන් අපි පක්ෂයක් හැටියට අපි එදා හිටපු ජනාධපති ගෝටාබේ රාජපක්ෂ මැත්තුමා විසින් රයිල් වික්‍රම සිහ මැතුමවා ග්‍රමාති දුර පත් කළා ඉන් අනතුරුව ධිපති ගෝටාබේරජ පක්ස ඇතුම ඉවත්වීමෙන් පසු පශ ලංකා පොදු ජන පෙරමුුණ හැටියට අප පක්ෂේ හැටියට අපි එතුමාට අපේ සහයෝගය පක්සේ නායත් සමඟ රොකු සහයෝගයක් අපි ලබා දෙන්න අශ්‍ය කටයුතු කළ එතුමා මේ ජනාධිපතිව හැටියට මේකරු ප්‍රකාශයේදතුමා පළමුම කදද කළේ තුමා කියනවා බොහොම පැහැදිලිව අපි හමෝම එකතුවෙමු අපි හැමෝම එකතු වනොත් අපට පුළුවන්කමතියනවා මේ රට ගොඩ නග අපි වෙන් වුණොත් අපි නබරට ගොඩනගන්න පුුවන්කමක් ලැබෙඳි නේ. සාමාන්‍යෙන් අපි දකිනවා ජනාධිපති මැතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් කියලා බලටාට පස්සේ හෙම නෙවෙයි කියෙන් අපි චන්දයේ ජයග්‍රාණය කළ අපි ගෙනියනවා. නමුත්තුමා පාර්ලිමේන්තුේ එතුමට දෙසය විසිපහය එක සිය තිස්ස රක් දී ඉතුරුව ඇතුමට විරුද්ධව චන්දය දුන්න තුමාකිවවා මම කැමති සර්ව පාක්ෂික අ්ඩුවක් ද සර්ෝපාක්සික අ්ඩුවක්හද. හැම දෙනාටම ආරාධනා කරලා තියෙන. හැම කැෙකුට ආාධ කර තියන ො ඒකෙදී සර්වපාක්ිකආණ්ඩුවක් වවෙන්න පුළුවන් ජාතික ආ්ඩුවක් වන්න පුො මේ ඕන ආ්ඩුවක් කදන්න එක තුවෙෙන්. දැ මේවන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන. සිලුම පක්ෂ සමඟ සාකච්චා පවත්වන පළමු එෙන්මේ ශ්‍රී ලංකා පොජන පරමුණේ ඉන්න. සියලුම පක්ෂනායක සමග තමයි පලවෙනි සාකච්ඡා රම්භ කළේ දැ මේ වන විට අේ සියලු දෙනත් එක්ක සාකච්ඡා මේ සතිය ඇතුළට අවසං කරන්න කටිකුතු සුදානම් වෙන. ඒවගේම තමයි එතුමා බොහම පැදිල් ලෙස පෙන්න්නනවා. ඉතිරි වසන විසිපාහ තුළ ආර්ථික වශයෙන් ප්‍රතිපත්තිමේ ක්‍රියාත්මකිරි. ආර්ථිකය ඉදිරියට ශක්තිමත් වෙන්න මෙවැනි ආර්ික කඩා වැටීම ටිට නො දෙන්න අවුදු විසිපහක සලස්මක් ඉදිරිපත් කර. ඒවගේම තමයි තුමා බොහම පැහැදිලිව කියනවා. මේ වැඩපිළිබල තුළ අප බිත්‍රසීලී විදේශ ප්‍රතිපත්තියක් ක්‍රාත්ම කරන්න එ ව ජ ්‍යන්ත්‍රය ්‍යාන්ත්‍රය සම්බන්ධෙන් ජනතාව ගේ අපේක්ෂ බිදධ වැඩ තින බව එය නැවත ගොඩනගන්නඕන්. එබගේම ඉන්දන පෝලිින් ගෑස් පෝලිග මෙන්න මෙවනි විසදුම් ලබාදීම අවශ්‍ය කරන වැඩපිළිබල ක්‍රියාත්ම කරන්න අපි පක්ෂයක් කැටියට ශ්‍ර ලංකා පොදු ජනපෙ වුණ පක්ෂයක් ඇරත් අප ර ජනාාධිපත්තුමාටත් රජයටත් අපි පැහැදිල් ලෙස පක්සේ අපි ඉල්ලන්නේ පළමුුවෙන්ම මෙන්න මේ ඉන්දන වලට බුසදුුම් ලබාදයෙන්. පිරිිසුන්ගේ දෛනික අවශ්‍යතාවය ගෑ සොඩ විසදුම් ලබාදෙන්. එවගේම විදුලු කප්පාදුව සහමුලින්ම ඉවත් කරන්න කෙනෙක තමයි පක්ෂයක් කැටියට අපි ගරු ජනාධිපත්තුමාගේ තිල්ලිම් කරලති. එවගේම තමයි තුමා බොහම පැහැදිලිව කියන්නේ අපි මේ අවස්ථාවකදී ඉදිරියේ දී මැතිවරණයක් කාවට පස්සේ මේ රටේ තරුණ තරුණියන්ට වැඩිපුර වැඩි තරුණ ප්‍රජාව වපාර්ලිමය තුළට එන්න පුළුවන් අවශ්‍යතාවය රටේ ජනතාව තීන්දු කරන දෙයක් ඒ තුළ ක්‍රියාත්ම කරන්න පුළුවන් බව.ඒ වගේම තමයි මේ රටි යම් සාමකාමී අරගලයක නිරත වෙන. ඔු ආරක්සා කිරී. එක කළ යුතු දෙයක්. පේ රටේ වවස්ථාවත් අපි දන්නවා ඕනම කෙනෙකුට සාමකාමය අරගල කරන්න අයිතියක්තිී. ඒ කිසිම ප්‍රශ්නයක් නෑ ඒ අයි වාරක්ෂා කරන්න තු ඒ සාමකාමී ඕන කෙනකුට රජය විවේචනය කරන්න පුළුව අගමතතිව වි්‍යේචන කරන්න පුළුව ජධති ිතුර ේචන පුළන් ැබිනෙට මඩලේ මේ ඔක්කො විවේචනය කරන්න පුළ ැයි සාමකාමිය ක්‍රියාත්ම කරන්න හැබැයි එතුන් ඒක්කම බොහම පැහැදිලිව කියනවා පැහැදිල්ලෙසම ම ප්‍රචන්ඩත්්‍රටත් ත්‍රස්සවාදයටත් මම ඉඩතියන්නේ නැහැ. අප එක අගේ කරන. කද හේතුව යම් මේරටේ පුරවැසියකුට සංවිධානයකට පක්ෂේකට ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා. යම් ආණ්ඩුවක් හෝ යම් දේශපාලන තමන්ගේ මතධාරී වෙනත් මතය අදර්ණ කෙනෙකු ඉවත් කරන්න ඕන්න. ඒකට තමයි තමන්ගේ පරමාධිපතිය අයිති චන්ද බලයෙන් ඕනම ආණඩු වෙනස් කරන්න පුළුවන් මන්ත්‍රවුලු වෙනස් කරන්න පුළුවන් ප්‍රාදේශභාාව වෙනස් කරන්න පුළුවන් පලාසභාව වෙනස් කරනයි ඒ අනුත්‍රියාත්ම කර. බිවස්ථාවට අනුකූලෝ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස. එහෙම නැතුව ප්‍රචන්ඩත්වයෙන් කරනවනං ඒ අර LටT සංගවිධහනය සමාන. එමනත්ං එදදා සමසය හැත්තක එදදා සමසය අසුවට එදා සමසය අසුවට අසූනම මෙන්න මේ කාලවක්වානුවල වගේ ප්‍රචන්්ඩත්වය තුළින් රටක් ගොඩනගන්න බැහැ සාපි කියන පැහැදිලිව අභියෝගාත්මක වෙලාවක් අබියෝගාත්මක වෙලාවේ ඇ ශයෙන්ම යින් ක්‍රම ංහ ජනාධිපපුත්තුමායි ඒත් ප්‍රශ කලා මේ අභියෝග තිීන්ලයි මම බාරගත්ය කියලා. එය අබියෝගගේ තිීන්ලලායි භාරගත්තුවෙලා අපට වගකීමක් තියවා මේ අටේ පාර්ලිමෙන්තු නියෝජනය කරන සිලුම පක්ස එතුමාට සහයෝගේ දීලා මේ රට ගොඩනගන් අවශ්‍ය කරන වැඩපුිල ක්‍රියාත්ප කරන. සංචාරක ව්‍යාපාරයේ දුණු කරන්න අපන අයන ෂේතරයේ ශක්තිමත් කරන්න විදේශ රැකියාවල නියලන ස්ත්‍රමිකයන්ගේ ඔහුන් මේරට දේවන මුදල් ටික. බංකූහර එවන්න එතකොට මේ රටේ සංචිත වැඩි වෙලා විදේශවිනීම මේ ශක්තිමත් කරගන්න පුළුවන් තත්වය එක තමයි පිළිතුරවෙෙන්න්නේ අපිට. මේ ගෑස් පෝලිමට තෙල් පෝලිමට විදුලිය කපාදුර මෙට තීන පිළිතුර බවට පත්වෙෙන්නේ අපි ශක්තිමත්ව ගොඩ ැගගේ. ති මෙතරනද අපි ශ්‍රී ලංකා පොදුජන පරමුණ හැටියරත් අපි පටු දේශපාලනයෙන් ඉවතට ගිහිල්ලා අපි බොහොම පැහැදිලිව රට ගොඩ නැගීමේ අවශ්‍යතාාවය වෙනුවෙන්තම අපි පක්ස පෙනීසිට. සා අපි කැපකිරීම් ගොඩක් කල්ලති. අපි පක්ෂයක් ැටියට අද මෙවට කැපකිරම් ගොඩක් කල ති අපි හටනාම ක්ෂයක් ජනතාව එක හඳවරකට ගන්න කැපච්ච පක්ෂ ශ ලකා පොති ජන පෙරම ලාබාල පක්ෂය ඒගේ මම මෙරට පලලාත් පා ඇතුළ සිත අ සූ පහක ජනතාව වරමක් ලබාදීපු පක්ෂයක් ඒවගේ මතමයි තුනෙන් දෙක පාර්ලිමේන්තු බහතර ජනතාවක් බරම ලබාධීපු පක්ෂයා තැබයි අපි පක්ෂයක් ැටියට ජනතාවට ඇහුම්කම් දෙෙන් අපට පුරුද්ධති. ජනතාවට ඇහුන්කම් දීමත් එවගේම රට සහ අපි මේරටේ ජනතාව ආරක්ෂ කර ගැනීමේ වගකීම අපට තීර. තිය නිසා අපි ොහොම පැහැදිලිව කියවා ජලාධිපපුත්තුමා මේ ගෙනයන වැඩපිළිවෙරදි ඇතුමාවට මේ ගෙනියන වැඩපිළිවට අපි හැම කෙනෙක්ම සහය වූගේ ලබාදීම තමයි අපි බලාපොරොත්තුවේ අපි භක්ෂ ටත් ආරාධනා කරනවා අපි අතර තිබුණ පක්ෂ වශයෙන් බෙදීම් තිබුණ ප ර විවේශන තිබුණ අපේ වෙනත් මතයන්තිබුණන බැයි මොනම් තය තිබුණත් ඩැන් රටේ ජනතාවත් බුද්ධිමත් ජනතාවත් සහජාතයන්තරත් අපට කියන්නේ දැන් ඔබ සිරු දෙනාකට එකතු යුතු කාලයක්ක ඉල්ලති ඒති වෙලා රට ගොඩනගල අපට පුළුවන් වෙයි හොඳ ශක්තිමතරටක්නං අපට ඉදිරි අනාගතයේ සුබවාධී තත්වයට පත් කරග යම්යම් මෙල්ලාල මේවට නොයෙක් බාකේ නො ඇ ඒයේ දවසේ අපි දැක්කා ෘති විකාශයේ Human Rights Watch මානව හිමිකම් ආයතනය යම් චෝදනාවක් කරන. තැදි අපි දැක්කා දකුණු ආශසියානු කලාපී අධ්‍යක්ෂකා මිනාස්ෂී ගංගුලි මහත්මිය කියනවා සාමකාමී විරෝධතා මර්ධනය රටේ ජැවන ආර්ථිකර්බෝදය පිළිබඳ අවධානය වෙනතකට නොවිමු කරන්න නීති විරෝධී ප්‍රයත්යක් මේ රජය ගන්නවා කියකි. අද මේ තත්ත්වය මානවහිමිකම් අයිනිමාරයෙම්ම හම කෙනගෙම මානොවහිමිකම් අයිතිවාසිකම් අපි ආරක්ෂ කරන්නවා. එක රජයක වගකීම. හැබැයි අපි අහනවා මේ මන් රයිස් වච් සමාග මේ අධ්‍යක්ෂිකා තුමියගෙන් ගංගුලි මහත්මිය කියනො මේ සාමකාමී විරෝධතාවේ. අප එතුමියගෙන්ම නැවත පසු පෙරලා හන්න සිද්ධ වෙනවා සාමකාමී විරෝධතා වල තියනවද ජනාධිපති ලේකම්කාර්යාලේ වැටකපාගනයන්. යකට යකට වැට කපාගන යන එක සාමකාමී විරෝධයක්ද. ජනාධිපති මන්දිරයට ඇතුල්වෙලා ඒක තියෙන සියලු දේවල් කුඩු පට්ටම් කරල විනාශ කරලා එක සම්පූර්ණයෙන්ම අද බිියන රුපියල් බිලියනයක් එකට වියදන් කරන්න තියෙන තත්ත්වේ ඇතිකරම සාමකාමී විරෝධයක්. හිටපු අග්‍රාමාත්‍ය තුමා ඇතුළු ගෙවල් හැත්තාටක් නිවාස හැත්තාටක් ගිනිබත් කරනවා මහජන නියෝජීතයන්ගේ. එයටත් වැඩි පළාත්පාල අනිකුත් සියලු දෙනාගේ ව්‍යාපාරික ප්‍රජාව මෙවා සාමකාමී විරෝධතාද. ඇයි මේ මානව හිමිකම් මේ වෙනුවෙන් කතා කරන අධ්‍යක්ෂක තුමියල්ලා අරන් එදා ඇති වෙනකොට මේ වගේ ප්‍රචන්්ඩත්වය ඇති කරන කොට මේ සම්බන්ධයනුත් ඇයි කතා නොකලයකිෙන ප්‍රශ්නය අපි ඉදිරිිය තිීෙනු. අප ඉදිරියේ තියනු අපි අහන්න කයි දැන් දැ මේ රටේ මහජන නියෝජිතයක්ගේ මානව හිමිකමය උල්ලංගනය වෙනට ඔහු ගැන කතා කරන්න ඇති මානව හිමිකම් ඇයි වෙනත් පාර්ශවයන් සම්බන්ධයෙන් කතා කර. එනිසා අපි බොහොම පැහැදිලිව කියනවා. අපි මේ රටේ ඕන කෙනකුට විරෝත්තා පවත්වන්න පුළුවන් හැබැයි ම පැහැදිලිව අපි කියන්නේ රටේ මේ වගේ ප්‍රචන්්ඩත්වය ඇති කරන්න එප. අනිත්තක තමයි අපි ඉදිරියට දිගින් දිගටම මේ විදියට මෙම යන්න ගියොත්තේම රට යන සංචාරකයක් නැතිවෙයි. අපි ලෝකේ පිගනි ගෝත්‍රීකෝ ඉන්න ටක්කේ. ඒ අපට ටන සිද්වයි ඒ ඒ හම සිදුවීමක්ම ජාත්‍ය අන්තර රූපවානිී නාලිකාවලින් රටම විකාහය ලෝකෙටම විකාශය කරන කොට අපි ගෝත්‍රිකයම්බෝට පරිවර්තනය වෙන. එ තත්වට පරිවර්තනය වෙන්න ඇයි අපි මේ තත්වයට යන්න එනිසා සහර වෙලාවට අපි දකිනවා හර අහිංසක පෙටරල් ෂෙඩ්ඩෙක්ගාව ඉන්න මේරට එමිනිස්සු වේදනාවක්තියනො දින දෙකතුනක් ලෙට් එක්ගා න්නකොට වැැසිකිලට අන්නන ඇැසිකිලෙට යන්නනෑ සාධාර්ණ වේදනාව. එතර විදුලිය ක පල තියෙනකොට සාධාර්ණ වේදනාව ගෑසකට සාධාර්ණ වේදනවා. හැබැයි ඒ අය විරෝධතාවකට එන්න සාමකාමය. එක පිළිගන්න. හැබැයි ඒ අය අතරතුරේ ඉන්නවා සියයට එකක් සියයට දෙකක් ප්‍රතන්ඩත්තෙ උත්මතු කරන්න උත්සාහ කරන. අන්න ඒක පැහැදිල් ලෙසම වෙනස් කළ යුතුයි කෙනකයි අපි මතේ. බොමස්ති. ස ැරින් දැනගන්න ලක්බරෙනන අපි സබස් subscribeाइब කරන්න. විीඩියවට ाइයි කරන්න मे ediyor් කරන්න ശයා කරන්න තමත කර पा.